අයිබෝවන් කාලීන ප්‍රවෘත්ති වාර්තා කරන්නේ අංක 1 සියත ප්‍රධාන පුවත් විකාශය සමගින් මම අංජනා කරුණාරත්න ප්‍රථම අවධානය පුවත් සිරස්තල වෙත සජබේ පාර්ලිමේන්තුවෙන් ඉවත් වෙයි මන්ත්‍රීවරුන්ගේ ආරක්ෂාව තහවුරු කරන තෙක් එන්නේ නැති බව කියයි විදුලි බිඳ වැටීම නිසා නොරොච්චෝලේ බලාගාරයේ ජනන යන්ත්‍ර දෙකක් අක්‍රිය වෙයි හදන්න දින 4ක් විදුලි බල මණ්ඩලය කියයි විටින් විට රට පුරා පැය බැගින් විදුලිය කප්පාදු පාකිස්තානයේ සිටින සෙසු ශ්‍රී ලංකිකින්ගේ ආරක්ෂාව තහවුරු කරන්නේයි ජනපති රට රජයෙන් ඉල්ලයි සභානායක දිනේෂ්ද ශෝකය පළ කරයි ඝාතනයට සම්බන්ධ සිය දෙනෙකු අත්අඩංගුවට ප්‍රධාන සැකකරුත් ඒ අතර වැරදිකරුවන්ට දඬුවම් දෙන බව එරට අගමැති ඉම්රාන් ඛාන් සහතික වෙයි ඔමික්‍රෝන් කාන්තාව නිරෝධායනය කළ අපේ රටේ අමුතුම නීතිය එන්නත් ගත්තේ නැතිව රටින් පිට වූයේ කෙසේදයි සෞඛ්‍ය අමාත්‍යාංශය ප්‍රශ්න කරයි ආසාදිත කාන්තාව රටින් පිටව ගොස් ඇත්තේ ආගමික සමුළුවකටයි නිරෝධායනය එක් දවසයි ඔමික්‍රෝන් වෛරස් නව ප්‍රභේදය හමු වේ කලබල වී වැඩක් නැහැ ලෝක සෞඛ්‍ය සංවිධානයේ ප්‍රධානි ටෙඩ්‍රෝස් ඇඩ්නම් කියයි පෙර ආනයනය කළ ගෑස් නිකුත් කිරීම වහා නතර කරන්නේයි පාරිභෝගික අධිකාරිය නියෝග කරයි නීත්‍යානුකූල නොවන සියලු මුදල් හුවමාරු ක්‍රම වහාම තහනම් කරනවා මහ බැංකුව අධිපති කියයි කළුගඟේ පාලම් පාරුවක් පෙරළී එක් අයෙකු අතුරුදන් සිව් දෙනෙකු දිවි ගලවා ගනි සියත පෙන් වූ පාරට ජනතා ප්‍රසාදය වැඩ පටන් ගත්ත සියතරේ ගොඩක් ඉස්ලිජන් දෙනවා සියතරත් එක්ක ඉස්සරහම ඉන්නවා අපි සමගි ජනබලවේගයේ මන්ත්‍රීවරුන් අද සභාව වර්ජනය කරමින් පාර්ලිමේන්තුවෙන් පිටව ගියා. ඒ පාර්ලිමේන්තු මන්ත්‍රී මනුෂ්‍ය නානායක්කාර මහතාට පහර දීමට ආණ්ඩුපක්ෂයේ මන්ත්‍රීවරුන් උත්සාහ කළ බව කියන සිතුවීමක් මුල් කරගනිමින් මෙහිදී පාර්ලිමේන්තුව තුල උණුසුම්කාරී තත්ත්වයක්ද හටගත්තා. ඊයේ මනුෂ්‍ය නානායක්කාර මැතිතුමා කතා කරනකොට පහට එතුමා විනාඩි 13යි කතා කරලා තිබ්බේ. මම ඔබතුමාගේ ඉල්ලීමක් කෙරුවා ඔහුට නැති වෙච්ච විනාඩි පහ ඔහුට ලබා දෙන්න කියලා. ඔබතුමා පාර්ලිමේන්තුව දික් කෙරුවා නමුත් ඒ විනාඩි පහ එතුමා ලබා දුන්නේ නැහැ. මම ඔබතුමාට කියන්න ඕන ඔබතුමා මේ ආණ්ඩු පක්ෂයේ කතානායක නෙවෙයි මුළු පාර්ලිමේන්තුවේම කතානායක. මම දන්නවා ඔබතුමා විනාඩි පහ දෙන්න කැමැත්තෙන් හිටියේ. ආණ්ඩුවේ කට්ටිය ඇවිල්ලා කිව්වොත් දෙන්න එපා කිව්වා. ඒක සම්පූර්ණ වැරදි. හෙලා දකින්න ඕනේ ඔබේ මන්ත්‍රීතුමා ඔබේ තත්ත්වෙන් එතනට ගමන් කිරීම. එතන ඉඳන් එතනට දුවන්න අයිතියක් නැහැ. කිසිම මන්ත්‍රීවරයෙක් ඊයේ දිනේදී වේලාව සම්බන්ධ අර්බුදයක් ඇති වුණා. ඔබතුමා ඒ ඉල්ලීම ලබා දුන්නා. පස්සේ ආණ්ඩු පක්ෂයේ ප්‍රධාන සංවිධායකතුමා කිව්වා අපි එකට විරුද්ධයි කියලා. ඒ වෙලාවේදී ඔබතුමා මගේ කතාව නතර කළා. මම ඔබතුමා ළඟට ආවා. මම අහන ප්‍රශ්නේ තමයි මම ඔබතුමාට තර්ජනයක් කළාද? ඔබතුමාගේ පුටුව පිටිපස්සෙන් ඇවිල්ලා ආණ්ඩු පක්ෂයේ ප්‍රධාන සංවිධායකතුමා කියන්න තියෙන කුණුහරුප ගොඩක් පාවිච්චි කරලා මට බැන්න. කාංචන විජේසේකර මන්ත්‍රීවරයා ඇවිල්ලා මාව තල්ලු කරා. ඉතින් අපේ යුතුකම ඔබතුමාව ආරක්ෂා කිරීම. මේගොල්ලෝ ඉදාන ඉන්නේ මේගොල්ලන්ගේ ආණ්ඩුවක් තියෙන්නේ කියලා. පරාය අධිකාරියේ පරිශ්‍රයේ ඇති මාළු කන්ටේනර් දෙකක් නිදහස් කරපු ලේකණේ මගේ ගාව තියෙනවා කාංචන මන්ත්‍රීතුමා. මේ කන්ටේනර් දෙක නිදහස් කරගෙන එතනින් පස්සේ මත්ස්‍ය ආයතන වලට වෙළඳ සැල් හරහා විකුණන්න අරගෙන කොහෙද විකුණුවේ කියලා පුළුවන් නම් උත්තර දෙන්න කියලා මම මේ වෙලාවේ මතක් කරනවා. ඔබේ පියාණන් අද එතුමාගේ මයිකේ මගේ මයිකේ දෙකක් දෙන්න එපා. පැමිණිල්ලක් කරන්න කියන චෝදනාවක් තියෙනවා නේද? මේකත් සුදු ලුණු වංචාව වගේමයි. මම ඒක සභාගත කරනවා. එතුමා මගේ නම සඳහන් කරා. ඒක කියවන්නෙත් නැහැ. ඒක හැන්සාඩ් එකෙන් ඉවත් කරන්න කියලා මම ඉල්ලීමක් කරනවා. බොරුවක් लक्ष्य සිපාය අතේ බඳන් ඉන්න ඔරලෝසුව කාගේද කියලා මගෙන් අහගන්න එපා. පාර්ලිමේන්තු මන්ත්‍රී වරප්‍රසාද වැඩරට වෙලා මෙතන බොරු සමාජගත කරන්න ඉඩ දෙන්න බෑ. අපි මේ වරායේ හිර වෙලා තිබුණු කන්ටේනර් දීවර සංසාර ගන්න එක කැබිනට් මණ්ඩල එකට තීන්දුවක්. රටේ ප්‍රජාතන්ත්‍රවාදය නැති කරලා ආපු මිනිස්සු, මිනිස්සු මරලා බලයට ආපු මිනිස්සු අපිට ගහන එක ලේසි නෙවෙයි. හෙට දවසේදී ගරු නියෝජ්‍ය කතානායකතුමනි අපි හෙට පණින්න බෙහෙට පණින්න සල්ලි ගත්ත මිනිස්සු නෙවෙයි. ඒ මනුෂ්‍ය නානයක් අර මැතිතුමා විනාඩි 5ක් වැඩිය ගිල්ලනකොට ආණ්ඩු පක්ෂේ මන්ත්‍රීවරු කණ්ඩායමක් ඇවිල්ලා 15ක් 20ක් මේ පැත්තට ඇවිල්ලා පහර දෙන්න උත්සාහ කෙරුවා. ඉතින් ඒක ඊයේ
ඉවරයි කියලා අපි අද පාර්ලිමේන්තුවට ආවා. නමුත් අද ഇതുබාගේ කතාවෙන් පස්සේ මේ අපේ පැත්තේ ලොබි එකට ඇවිල්ලා മന്ത്രിවරු 15 15ක් ඉස්සක ආණ්ඩු පක්ෂයේ ഇതുබාට පාර දෙන්න උත්සාහ කෙරුවා. පාර්ලිමේන්තුවේ කියන දේවල් වලට ගහගන්න යන්නේ නැවනම් අපිට පාර්ලිමේන්තුව වෙන්න බෑ. අන්නෙම නිසා අපි තීරණය කළා තියෙනවා අපේ ආරක්ෂාව තහවුරු වෙනතුරු අපි නැවත පාර්ලිමේන්තුවට එන්නේ නැහැ. එච්චරයි. ඔබතුමා දන්නවා පාර්ලිමේන්තු වරප්‍රසාද වලට මුවා වෙලා මේ වගේ අමන අමනෝච්ච ක්‍රියාවන් සිදු කිරීම හරිද කියන එක පිළිබඳව කතා කරා. අද ඇති වුණු සිද්ධිය මේ රටේ ප්‍රජාතන්ත්‍රවාදයට විශාල පහරක්. ඉතින් ඊයේ දිනෙත් අපි දැක්කා මේ മന്ത്രിතුමාට මේ ප්‍රදේශයට ඇවිල්ලා ගැහුවා. එතකොට අද දිනේ මේ മന്ത്രിතුමා මේ විපක්ෂයේ ලොබියට එන්න බෑ මෙයාලට. ඇවිල්ලා ගහන්න එනෝ නම් මේ පාර්ලිමේන්තුවේ ආරක්ෂාව දෙන්න බෑ නං. අපි කතානායකතුමාට කියනවා ආරක්ෂාව දෙනකන් අපි මේ විවාදයෙන් අපි අයින් වෙනවා. අද ගමට යන්න බැරි පාර්ලිමේන්තුවේ ඉන්න ආණ්ඩු පක්ෂයේ මැති අමතිවරු අපිට ගහන්න හදනවා. අපි කියලා පුළුවන් නම් ගමට යන්න. විපක්ෂය පහුගිය කාලෙම උත්සාහ කරේ මේ පාර්ලිමේන්තුව පාවිච්චි කරලා අසත්‍ය ප්‍රකාශ කරමින් මඩ ගහන්න. මනුෂ්‍ය නානායක්කාර මන්ත්‍රීතුමා මේ පාර්ලිමේන්තුවේදී මගේ නමත් සඳහන් කරමින් මෙතන අසත්‍ය ප්‍රකාශයක් කරා. ලේඛනයකුත් පෙන්නවා. එහෙම බොරු කියන්න මේ පාර්ලිමේන්තුව පාවිච්චි කරන්න බෑ. මෙතුමලා බොරු සමාජගත කරන්න උත්සාහ කරන්නේ. ඖද්ගලික මට නම් කිසි ප්‍රශ්නයක් නැහැ මට ගැහුවට. හැබැයි ඔබතුමන් නිසා චෝදනාවක් කරනවා නම් ඒකේ කරුණුත් එක්ක චෝදනාව ඉදිරිපත් ගරු මහින්ද විජේසේකර ඇමතිතුමාව මතක් කළා අද උදේ මනුෂ්‍ය නානායක්කාර ගරු මන්ත්‍රීතුමා කියනවා නිකන් උඹලා තාත්තට හොඳ වැඩේ වගේ එකක් මනුෂ්‍යත්වයට මේතරම් නිගා දෙනවා නම් පාර්ලිමේන්තු වරප්‍රසාද නැමැති ආරක්ෂාව පාර්ලිමේන්තු වරප්‍රසාද පිළිබඳව අපිට නැවත ප්‍රශ්න කරන්න වෙයි පාර්ලිමේන්තුවේ ඇත්ත කියන එකයි බොරු කියන එකයි අලුත් එකක් නෙමෙයි වාද විවාදය හරහා තමයි ඒක ඒකට උත්තර දෙන්න ඕනේ වාද විවාදයෙන් පිට පාර්ලිමේන්තුවේ වෙන හැසිරීමක් නැහැ මේ മന്ത്രിතුමාට වෙලා තියෙන මේ අභියෝගය පහර දීමට කරපු ඒකට ඒක ඒක මූලාසනේ සභාපතිතුමනි මම ඔබතුමාගෙන් ඉල්ලීමක් කරනවා එතුමාගේ සම්පූර්ණ කතාවේ ඒ සම්පූර්ණ කොටස හැන්සඩ් එකෙන් ඉවත් කරන්න කියලා. මේකෙන් මොකද්ද වෙලා තියෙන ගනුදෙනුව? දැන් මේ වගේ ලේඛන පෙන්න පෙන්න තමයි මේ රජයේ ඉන්න ඇමතිවරුන්ට මඩ ගහන පාවිච්චි කරන්නේ. මේ කැබිනට් පත්‍රිකා ගන්න අපි දන්නවා. මේ සම්පාදන ක්‍රියාවලියට එකඟ වෙලා කැබිනට් එකට ගෙනාලා කැබිනට් එකෙන් අනුමත කෙරුවේ මේ හිර වෙලා තියෙන කන්ටේනරයක් ගන්න. ඒක හොරකම් කෙරුවා කියලා කියන්නේ. එතුමාගේ ඕල්ඩෝස් ඉන්නේ නේ. එතුමාගේ ඕල්ඩෝස්වක් දුන්නලු මේ මාළු මුදලාලි. ඔය ඕල්ඩෝස් අවුදු ගාණක් අදිනවා. කාංචන ඇමතිතුමා. හරි මඩ ගහනකේ සීමා අද මේගොල්ලන්ට මේ විවාද වලට මුණ දෙන්න බෑ. ඒක තමයි මේගොල්ලෝ පැනලා යන්නේ. මේ වගේ බංකලොත් දේශපාලඥයෝ අද පාර්ලිමේන්තුවේ යන්නේ. ඔය ඔය පක්ෂයේ ඉන්නා මන්ත්‍රී කෙනෙක් මට හදාගලා කිව්වා. ඇමතිතුමා මේගොල්ලන්ට පිස්සු ඕන් දැන් යනවා පාර්ලිමේන්තුවේ ගේට්ටු ඉස්සරහා උද්ඝෝෂණයක් කරන්න කියලා. දැන් දෙකට උද්ඝෝෂණය දෙනවා පාර්ලිමේන්තුවේ ගේට්ටු ගාව. මේ අතර සමගි ජනපල වේග මන්ත්‍රීවරුන් අද පාර්ලිමේන්තුව ඉදිරිපිට විරෝධතාවයක නිරත වුණා. යලි ආරක්ෂාව තහවුරු කරන දෙක් පාර්ලිමේන්තුවේ නැති බවයි සමගි ජනපල වේගයේ පවසන්නේ. පාර්ලිමේන්තු මන්ත්‍රී මනුෂ්‍ය නානායක්කාර මහතාට පාර්ලිමේන්තුවේදී ඇති වූ සිද්ධියට විරෝධය පළ කරමින් සමගි ජනබලවේගයේ මන්ත්‍රීවරුන් අද පාර්ලිමේන්තුව ඉදිරිපිට විරෝධතාවයක නිරත වුණා. පාර්ලිමේන්තුවේ මන්ත්‍රීවරුන්ගේ ආරක්ෂාව සපයන තෙක් ඔවුන් පාර්ලිමේන්තුව වර්ජනය කරන බවයි මෙහිදී මන්ත්‍රීවරුන් ප්‍රකාශ කළේ. මනුෂ්‍ය නානායක්කාර මන්ත්‍රීතුමා පාර්ලිමේන්තුවේ අදහස් ප්‍රකාශ කිරීමෙන් පස්සේ විපක්ෂයේ ලොබියක ආලින්දයට පාර්ලිමේන්තුවේ ආණ්ඩු පක්ෂයේ මන්ත්‍රීවරු 20ක් ඉදිරිය ඇවිල්ලා මෙයාට ගහන්න මග රැක බලාගෙන හිටියා. අද මං හිතන්නේ ප්‍රජාතන්ත්‍රවාදී පාර්ලිමේන්තුවේ නැති තැනටපත් වෙලා ආණ්ඩුවට රිදෙන්න වදිනකොට ආණ්ඩුවේ වැරදි කියනකොට ගහලා බය කළා තර්ජනය කළා මැර බලේ පෙන්නලා අද පාර්ලිමේන්තුවේ විපක්ෂය මර්ධනය කරන්න හදනවා. අද අපි තීරණය කරා මන්ත්‍රීවරුන්ගේ ආරක්ෂාව තහවුරු කරනතුරු පාර්ලිමේන්තුවට නොයන් අපි අද මේ ආණ්ඩුවට ජනබලය රටේ භූමිය තුල නැති වෙලා තියෙනවා. ඒ නිසා පාර්ලිමේන්තුවේ තියෙන કૃතිම තුනෙන් දෙක පාවිච්චි කරලා අද ආණ්ඩුවට ඕන විදිහට විපක්ෂය හැසිරෙන්න ඕන කියන ස්ථාවරයක තමයි ආණ්ඩුවේ. ඒ නිසාම තමයි විපක්ෂයේ മന്ത്രിවරුන්ගේ අයිතිවාසිකම් වලට ප්‍රජාතන්ත්‍රවාදයට ගරු කරන්නේ නැත්තේ. අද අත් වශයෙන්ම ඒකේ උච්චතම තත්වයට ඇවිල්ලා മന്ത്രിවරේ කතා කරනකොට විපක්ෂයේ ලොබි එකට ඇවිල්ලා ගහගන්න තත්වයට පත් වෙනවා කියලා කියන්නේ එකක් මේ පාර්ලිමේන්තුව සම්බන්ධ ජනතාවගේ විශ්වාසය නැති වෙනවා. අනිත් පැත්තෙන් ආණ්ඩුවේ මර්ධනකාරී වැඩපිළිවෙලේ උච්චතම අවස්ථාවට පැමිණලා ඉන්නවා කියන එක අද රටත් ලෝකයටත් මේ ආණ්ඩුව පෙන්වනවා. පාර්ලිමේන්තුව තුර ඉතිහාසය පුරාම උණුසුම් වාද විවාද අනන්තවත් සිද්ධ වෙලා තිබෙනවා. නමුත් කවදාවත් මේ විදියට මැර ප්‍රහාර එල්ල කරන්න ආණ්ඩු පක්ෂයකින් සූදානම් වෙලා තිබුණේ නැහැ. අපි බලාපොරොත්තු වෙනවා മന്ത്രിවරුන්ගේ ආරක්ෂාව සහතික කරන්න වැඩපිළිවෙලක් යොදයි කියන විශ්වාසය ඇතුව තමයි අපි පාර්ලිමේන්තුව වර්ජනය කළා මන්ත්‍රී කණ්ඩායම හැටියට එළියට බැස්සේ.
පාකිස්තානයේ සිටින සියලු ශ්‍රී ලාංකිකයන්ගේ ආරක්ෂාව තහවුරු කරන ලෙස ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා අග්‍රාමාත්‍ය ඉම්රාන් ඛාන්ගෙන් ඉල්ලා සිටිනවා. එසේම පාකිස්තානයේදී ඝාතනයට ලක් වූ ශ්‍රී ලාංකිකයාගේ මරණය සම්බන්ධයෙන් ජනාධිපතිවරයාද සිය ශෝකය පළ කර තිබෙනවා. මේ අතර පාකිස්තාන අග්‍රාමාත්‍ය ඉම්රාන් ඛාන් සිය බලවත් කනගාටුව මෙම ඝාතනය සම්බන්ධයෙන් ශ්‍රී ලංකා රජයට පළ කළ බවයි වාර්තා වන්නේ. නීතිය කඩිනමින් ක්‍රියාත්මක කරන බවටද පාකිස්තානු අග්‍රාමාත්‍යවරයා සහතික වී තිබෙනවා. ඝාතනයට සම්බන්ධ ප්‍රධාන සැකකරු ඇතුළු සිය දෙනෙකු මේ වන විටත් අත්අඩංගුවටගෙන තිබෙනවා. ශ්‍රී ලාංකිකයෙකු වන ප්‍රියන්ත කුමාර මහතායි පාකිස්තානයේදී ඝාතනයට ලක්වැත්තේ. ඔහු පාකිස්තානයේ කර්මාන්ත ශාලාවක සාමාන්‍ය අධිකාරිවරයෙකු ලෙස සේවය කර තිබෙනවා. එම කර්මාන්ත ශාලාවේම සේවකයන් පිරිසක් මෙම ඝාතනයට සම්බන්ධ වී ඇති අතර ඊට එක් වූ සිය දෙනෙකුට අධික පිරිසක් මේ වන විට අත්අඩංගුවටගෙන තිබෙනවා. පාකිස්තානු අග්‍රාමාත්‍ය ඉම්රාන් ඛාන් මහතා පවසා ඇත්තේ මෙය ලැජ්ජා සහගත ක්‍රියාවක් බවයි. සියලු අපරාධකරුවන්ට දඬුවම් දෙන බවට ඔහු සහතික වනවා. මෙම ඝාතනය ගැන නිවේදනයක් නිකුත් කරමින් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාද සිය බලවත් සංවේගය පළ කර තිබෙනවා. ජනාධිපතිවරයා පාකිස්තානු අගමැතිවරයාගෙන් ඉල්ලා ඇත්තේ සෙසු ශ්‍රී ලාංකිකයන්ගේ ආරක්ෂාව තහවුරු කරන ලෙසයි. එසේම දැනටගෙන ඇති කඩිනම් ක්‍රියාමාර්ග සම්බන්ධයෙන් ජනාධිපතිවරයා සිය ස්තුතියද පළ කර තිබෙනවා. අද පාර්ලිමේන්තුවේදී මේ පිළිබඳ කතා කළ සභානායක අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතාද ඝාතනයට ලක් වූ ප්‍රියන්ත කුමාර මහතා වෙනුවෙන් ශෝකය පළ කළා. එසේම පාකිස්තානු අග්‍රාමාත්‍ය ඉම්රාන් ඛාන් මහතා මේ වන විටත් ගෙන ඇති කඩිනම් පියවර පිළිබඳ ස්තුතිය පළ කළා. දේශ සීමා රහිත අන්තවාදීන්ගේ ප්‍රහාරයට ලක්ව මියගිය පාකිස්තානයේ කර්මාන්ත ශාලාවක කළමනාකරු වූ ශ්‍රී ලංකා විශ්වවිද්‍යාල උපාධිධර ප්‍රියන්ත කුමාර දේවඩන මැතිතුමාගේ මරණය පිළිබඳ රජය තම සංවේගය පළ කරන්නේ ඉතාම අමානුෂික ලොවක් මවිත කරන ආකාරයෙන්ද සිදු වූ ක්‍රියාවේ තවදුරටත් හෙළා දක්වමින් පාකිස්තාන අග්‍රාමාත්‍ය ඉම්රාන් ඛාන් මැතිතුමා මේ පිළිබඳ පූර්ණ පරීක්ෂණයක් කොට යුක්තිය ඉටු කිරීමට දැන්ටමත් මැදිහත් වී ක්‍රියා කිරීම පිළිබඳ අපි අගය කරන බව විශේෂයෙන් මේ අවස්ථාවේදී සඳහන් කරන්නට ඕනේ. සමගි ජනබලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී රංජිත් මද්දුම බණ්ඩාර මහතාද අදහස් පළ කළා. ප්‍රියන්ත කුමාර මහත්මයාගේ අමානුෂික මරණය සම්බන්ධව විපක්ෂයේත් අපේ බලවත් කනගාටුව ප්‍රකාශ කරනවා. ඒ වගේම මම දැක්කා ප්‍රවෘත්තිවල මේ සම්බන්ධව පාකිස්තානයේ තානාපති කාර්යාලයෙන් අහලා තියෙනවා. ඒගොල්ලෝ මොනවද දැනුම් දීලා තියෙන්නේ? මේ ගැන අපිට තාම පැමිණිල්ල ලැබිලා නැහැ. මම තානාපති කාර්යාලයත් දැනගන්න ඕන මේ වගේ සිද්ධියක් වුණාම මැදිහත් වෙලා කටයුතු කරන්න. ඒ වගේම අපේ රටේ මේ සම්බන්ධව ප්‍රශ්න ඇති නොවෙන්න කටයුතු කරන්න කියලා අපි ඉල්ලා සිටිනවා රජේ. ඝාතනයට ලක් වූ ප්‍රියන්ත කුමාර මහතාගේ දේහ සඳුදා වන විට ශ්‍රී ලංකාවට රැගෙන ඒමට නියමිත බවද වාර්තා වනවා. මීට පෙර ආනයනය කළ ගෑස් තවදුරටත් නිකුත් කරන්න එපා කියලා අද පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය ගෑස් සමාගම් වලට නියෝග කළා. එසේම වහාම ගඳ සුවඳ හඳුනා ගන්න මර්කප්ටන් අඩංගු කරන ලෙසද අදාළ සමාගම් වලට පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය නියෝග කර තිබෙනවා. ගෑස් ආශ්‍රිත පිපිරීම් වාර්තා වන්නට පටන්ගෙන තවම මාසයක්වත් ගෙවි ගොස් නැහැ. දළ වශයෙන් පිපිරීම් 100ත් 120ත් අතර සංඛ්‍යාවක් මේ වන විට වාර්තා වී තිබෙනවා. සෑම පාරිභෝගිකයෙකුටම තත්ත්වයේ සහතික භාණ්ඩයක් ලබා දීම ඕනෑම සමාගමක වගකීමක් වනවා. එසේම තත්ත්වයේ සහතික කිරීම සෑම රාජ්‍ය ආයතනයකම වගකීමක්. අපට අවසර නැහැ, තාම නීති හදලා නැහැ, ප්‍රමිතිය මනින්න තැන් නැහැ ආදි වශයෙන් නිදහසට කරුණු කියන එක රාජ්‍ය ආයතනවල වගකීම නෙවෙයි කියලා අප කිහිප ඩක්ම මතක් කළා. ජනතාවගේ මුදලින් වැටුප් ගන්න සෑම රාජ්‍ය නිලධාරියෙකුම ජනතාවට වග කියන්න බැඳී සිටිනවා. නමුත් ගෑස් ආශ්‍රිත පිපිරීම් වලදී එක් කරුණක් පැහැදිලි වුණා. ඒ ගෑස් වල හෝ ගෑස් පිරවු සිලින්ඩර් වල ප්‍රමිතිය මනින ක්‍රමයක් අපේ රටේ නැති බව. විශේෂයෙන්ම මේ ගෑස් සමාගම් මීට පෙරත් පාරිභෝගිකයින් රැවටූ බව අප නිරන්තරයෙන් මතක් කළා. එසේම අප පුන පුනා සඳහන් කළේ මේ ගෑස් සමාගම් ජනතාව රවටා ඇති බවයි. ඒ අනුව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාටත් ඒ ගැන හොයන්න කමිටුවක් පත් කරන්න සිද්ධ වුණා. බොහෝ අදාළ රාජ්‍ය ආයතනවල ඇස් ඇරුණේ ඊට පසුවයි. ඒ අනුව ශ්‍රී ලංකා ප්‍රමිතිය ආයතනයේ කාර්මික තාක්ෂණික ආයතනයේ සහ පාරිභෝගික අධිකාරිය ඇතුළු ආයතන ගණනාවක් ගෑස් සාම්පල පරීක්ෂා කිරීම ආරම්භ කළා. ඒ අනුව අද ගෑස් සමාගම්
සමාගම් දෙකටම ප්‍රධාන නියෝග තුනක් නිකුත් කිරීමට පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය පියවරගෙන තිබෙනවා. පෙර ආනයනය කරන ලද ගෑස් නිකුත් කරන්න එපා කියලා අද පාරිභෝගික අධිකාරිය අදාළ සමාගම් වලට දැනුම් දුන්නා. එසේම අලුතින් තොග නිකුත් කිරීමට ප්‍රථම නියමිත ප්‍රමිතියට අනුව ගඳ සුවඳ හඳුනා ගැනීම සඳහා ම කැප්ටන් අඩංගු කිරීම අනිවාර්ය කර තිබෙනවා. එසේම නිෂ්පාදනය කරනු ලබන ගෑස් සිලින්ඩර නිෂ්පාදන ක්‍රියාවලියේදී සෑම සිලින්ඩර 100කින්ම එකක් පරීක්ෂා කිරීම සඳහා සීරියල් අංකයක් පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරියට ලබා දිය යුතුයි. එසේම මින් අනතුරුව ගෑස් වෙළඳපොළට නිකුත් කිරීමට අවස්ථාව ලැබෙන්නේ මේ සෑම ගෑස් සිලින්ඩරයකම ගුණාත්මකභාවය පරීක්ෂා කිරීමෙන් අනතුරුවයි. එසේම ඕනෙම අවස්ථාවක කමිටුවල සමාජිකයන්ට මේ නිෂ්පාදන ක්‍රියාවලිය පරීක්ෂා කිරීම සඳහා සියලු ගෑස් සමාගම් ඉඩ සලසා දිය යුතුයි. මේ නියෝග තුනත් සමග එක් කාරණයක් ඉතා පැහැදිලි වෙනවා. ඒ කියන්නේ මීට පෙර නිකුත් කර ඇති ගෑස් සිලින්ඩරවල ප්‍රමිතියේ බරපතල ගැටලුවක් ඇති බව. එසේනම් පුපුරා ගිය හානි වූ දේපළවලට වන්දියක් ලබා ගැනීමට සෑම පාරිභෝගිකයෙකුටම අවස්ථාව තිබෙන බව බොහෝ නීති විශාරදීන් ප්‍රකාශ කරනවා. ඇත්ත වශයෙන්ම මහ ජනතාවට නීතිමය අයිතියක් පැහැදිලිවම තියෙනවා. ඒ සඳහා රටේ නෛතික තත්ත්වයන් දෙකක් ක්‍රියාත්මක වෙනවා. ප්‍රධාන වශයෙන්ම ජනතාව මෙම සේවාව ලබා ගන්නේ විශාල මුදලක් වැය කළා. අදාළ සේවාව ගුණත්වයෙන් නැතිනම් ඒ ගුණත්වයෙන් නැතිවීම පිළිබඳව 2003 පාරිභෝගික ආරක්ෂක පනතේ යටතේ ජනතාවට අදාළ සේවාව ලබා දීම ගුණත්වයෙන් තොරව අදාළ ගෑස් පිපිරීම වෙලා තියෙනවා නම් වන්දි ලබා ගැනීම සඳහා පාරිභෝගික ආරක්ෂක පනතේ යටතේ පාරිභෝගික ආරක්ෂණ කවුන්සිලයේ වෙත පැහැදිලිවම එලෙස පුළුවන් පැමිණිලි කරන්න. පැමිණිලි කරාට පස්සේ ඒ අය පවත්වන පරීක්ෂණයක් මගින් එහෙම ඔප්පුනොත් ජනතාවට වන්දි මුදල් ලබා දෙන්න පුළුවන්. දෙවැනි අවස්ථාව තමයි අපි දන්නවා තියෙනවා යුටිලිටි කමිෂන්, පබ්ලික් යුටිලිටි කමිෂන්, මහජන උපයෝගීතා කොමිෂන් සභාව. මහජන උපයෝගීතා කොමිෂන් සභාව අනුව ගත්තාම ගෑස් කියන්නේ උපයෝගීතාවය. එතකොට මේ ලබා දෙන ගෑස් ජනතාවට විශාල මුදලක් ලබා දීලා ලබා දෙන්නේ එලෙස යම් කිසි විදියකට ගුණත්වයෙන් තොර නම් අදාළ සංයුතියේ යම් කිසි වරදක් තියෙනවා නම් ඒ වරද නිසා අහිංසක ජනතාව යම් කිසි ආකාරයකට යම් කිසි කරදරයකට ඔවුන්ගේ නිවාසවලට වෙන්න පුළුවන් වෙනත් දේවලට අලාභානි වෙලා තියෙන පුළුවන් ලිප් වලට අලාභානි වෙලා තියෙනවා නම් ඒ ජනතාව විතර නෙමෙයි ඇත්ත වශයෙන්ම පැමිණි කළ යුත්තේ අදාළ උපයෝගීතාවයේ තියෙන දුර්වලතාවය නිසා. ඒ නිසා මහජන උපයෝගීතා කොමිෂන් සභාවට පැමිණිලි කරන්න පුළුවන්. තුන්වෙනි අවස්ථාව තමයි මෙහිදී රජයේ සේවාවක් ලෙස ලබා දෙනවා නම් ගෑස් සමාගම් රජයට අයිති නම් එවැනි අවස්ථාවට ජනතාවගේ මූලික මිනිස් අයිතිවාසිකම් කඩවීම ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවේ 12 එකවගන්තිය යටතේ යම් කිසි ආකාරයකට පැමිණිල්ලක් කරොත් අපි දන්නවා බොහෝ රටවල මෙවැනි දේවල් වෙලා තියෙනවා. එවැනි අවස්ථාවල මහජනව වෙනුවෙන් අදාළ නඩුකරය ගිනීමේ සම්පූර්ණ අයිතියක් මානවීගම් කොමිෂන් සභාවට තියෙනවා. ඒ නිසා මෙම අවස්ථා තුන යටතේ මහජනතාවට නෛතික අයිතියක් තියෙනවා. එය සම්පූර්ණයෙන්ම නීතියෙන් ලබලා දීලා තියෙන අයිතියක් කියලා තමයි කියන්නේ. යම් කිසි ආකාරයකට ක්‍රියාත්මක වෙලා එහෙම විනාශයක් වෙලා තියෙනවා නම් ඒ සියලු දෙනා මේ වගකීම එක්ව බාර ගතිය යුතුයි. මෙතන කළ යුත්තේ වගකීම එක එක ආයතන පැහැර හැරීම නෙමෙයි, සියලුම ආයතන එකතු වෙලා ජනතාවට මේ වෙලා තියෙන හිංසනයෙන් බේරීමක් කිරීම නෙමෙයි, ඒ අයගේ වගකීම බාර අරගෙන ඒ වෙනුවෙන් ඉදිරියට ඇවිල්ලා කටයුතු කරන එක. නමුත් මට නම් වෙන්නේ යන්නේ මේ එක එක ආයතන මත වගකීම පවරලා බේරීම, ඒ නෙමෙයි කළ යුත්තේ. අපි ඇත්ත වශයෙන්ම ජනතාව වෙනුවෙන් යම් කිසි ආකාරයක සහනයක් දෙනවා නම් එක ආයතනයකට පැවරුවොත් ඒ ආයතනය අනිත් ආයතනත් එක්ක එක්කල වෙලා වැඩ කරන්න ඕනේ. එහෙම නැතිනොත් වගකීමෙන් මිදීම ලෝකේ කිසිම රටක මෙහෙම වෙලා නැහැ කියන එක තමයි මට කියන්නේ. ඊයේ මුළු රටේම විදුලිය පැය 6කට ඇන හිටියා. ඒ විදුලි බිඳ වැටීම නිසා නොරොච්චෝලේ බලාගාරයේද අක්‍රීය වී තිබෙනවා. නොරොච්චෝලේ යළි ක්‍රියාත්මක කිරීමට දින 4ක්වත් ගතවනු ඇතැයි විදුලි බල මණ්ඩලය පවසනවා. මේ අතර විවිධ පළාත්වලට පැයකට ආසන්න කාලය බැගින් දින කිහිපයක් පුරා විදුලිය කප්පාදුවක් කිරීමට සිදුවන බවයි විදුලි බල මණ්ඩලය පවසන්නේ. දිනේ උදෑසන ඇති වුණු තත්ත්වයත් සමග නොරොච්චෝලේ ලක්විජය ගල්ලඟුරු බලාගාරයේ ජන්න යන්ත්‍ර දෙකක් ඒ වෙලාවේ විදුලි ජන්නේ කරමින් තිබුණේ. කෙසේ නමුත් එක් ජන්න යන්ත්‍රයක් පද්ධතියෙන් ඉවත් කරගෙන තිබුණේ අත්‍යවශ්‍ය නඩත්තු කටයුත්තක් සඳහා.
ඇතුණු තත්ත්වයක් සමග ලක්විජේ ගල්ලංගුරු බලාගාරයේ ජන්‍යන්ත්‍ර දෙක පද්ධතිය අක්‍රීයව සිදු වුණා මේ හේතුවෙන්ම එම ජන්‍යන්ත්‍ර දෙක නැවත පද්ධතියට එක් කර ගැනීම සඳහා දින 4ක වගේ කාලයක් ගත වේවි කියලා අනුමාන කරනවා ඒ අනුව එම ජන්‍යන්ත්‍ර දෙක පද්ධතියට එක් වෙන තෙක් විදුලි සැපයීමේ යම් අඩුපාඩුවක් සිදු වෙනවා විශේෂයෙන්ම පවතින පද්ධතියේ ඉල්ලුම සහ සැපයීම අතර යම් ප්‍රමාණයක පරතරයක් පවතිනවා ඒ හේතුවෙන්ම ඊයේ රාත්‍රියේ සමහර ප්‍රදේශවලට විදුලි සැපයීම සීමා කිරීමටත් සිදු වුණා කෙසේ නමුත් පවතින තත්ත්වය තුළ බලාපොරොත්තු වන්නේ හැකියා ඉක්මනින් ලක්විජේ ගල්ලංගුරු බලාගාරයේ ජන්‍යන්ත්‍ර තුනෙන් එක් ජන්‍යන්ත්‍රයක් බොහෝ දුරට අද දිනේදී පද්ධතිය සම්බන්ධ කරගෙනට හැකියාව ලැබෙවි ඉදිරි ජන්‍යන්ත්‍ර දෙකත් ඉතා ඉක්මනින් පද්ධතියට එක් කර ගැනීමට අවශ්‍ය කරන ක්‍රියාමාර්ග මේ විදිහට ගැනීම පවතිනවා ඊයේ පද්ධතිය පූර්ණ බිඳ වැටීමට ලක්ුණේ සම්ප්‍රේෂණ පද්ධතිය ඇතුළු දෝෂයක් විශේෂයෙන්ම කෙසේ නමුත් මේ සම්බන්ධව අවශ්‍ය කරන පරීක්ෂණ සිදු කරනවා ඒ තත්ත්වය තුළ අපිට අනිවාර්යෙන් හොයා ගැනීමට හැකියාව ලැබෙවි මේ තත්ත්වයට මූලික කාරණාව කුමක්ද මෙවැනි කාරණා ඉදිරියේදී තිඳුවීම් වළක්වා ගන්න කෙසේද මේ කාරණා වළක්වා ගැනීම තිබු කාරණාවද වෙනි කාරණා ඒ සම්බන්ධයෙන් සොයා බැලීමෙන් අනතුරුව අපිට ප්‍රකාශ කිරීමට හැකියාව තිබෙනවා ඊයේ පැය 6ක විදුලි බිඳ වැටීමක් සිදු වුණා මේ බිඳ වැටීම සිදුවන්නේ විදුලි බල මණ්ඩලයේ විදුලි බල ඉංජිනේරු වෘත්තීය සමිති ක්‍රියාමාර්ගයක් ආරම්භ වී ඇති අවස්ථාවකයි විශේෂයෙන් LNG නිව්පෝට් රේස් ගනුදෙනුව අහෝසි කිරීම වෘත්තීය සමිතිවල ප්‍රධාන ඉල්ලීමක් ඊට අමතරව තවත් ඉල්ලීම් හතරක් මුල් කරගෙනයි විදුලි බල වෘත්තීය සමිතිය අකුරට වැඩ කිරීම ආරම්භ කර ඇත්තේ විදුලි බල මණ්ඩලයේ විදුලි ඉංජිනේරුවන් 839 දෙනෙකු පමණ මෙම වෘත්තීය අරගලයට සහය දක්වනවා ඔවුන් පවසන්නේ LNG නිව්පෝට් රේස් ගනුදෙනුව හකුලා ගන්න අතුරු සිය සටන අතහරින්නේ නැති බවයි මෙම නිව්පෝට් රේස් ගනුදෙනුව පරාජය කිරීම ජාතික අවශ්‍යතාවක් බවත් විදුලි ඉංජිනේරු වෘත්තීය සමිති දිගින් දිගටම පවසනවා විදුලි බල මණ්ඩලයේද දිගින් දිගටම පාඩු ලබන ආයතනයක් දැනට විදුලි බල මණ්ඩලයේ අලාභය දල වශයෙන් රුපියල් කෝටි 892ක් මෙවන් අවස්ථාවක මෙවැනි විදුලි බිඳ වැටීම් තව තවත් විදුලි බල මණ්ඩලයේ පාඩුව වැඩි කරනවා මිස අඩු කරන්නේ නැහැ. එසේමයි මෙවන් විදුලි බිඳ වැටීමක් නිසා රටක් ලෙස අපට විනාඩියකට පැයකට අහිමි වන මුදල ආපසු ලැබෙන්නේ නැහැ. ඒ නිසාම රජයට මෙවන් වෘත්තීය සමිති ඉල්ලීම් සාමාන්‍ය ජන ජීවිතයේ බිඳ වැටෙන තැනකට යානොදී විසඳීමේ වගකීමක් තිබෙනවා. පසුගිය කාලයේ පුරාම ගුරුවරුන්ට පාරේ ඉන්න දීලා අවසානයේ විසඳුම් ලබා දුන්නා. එහිදී අහිමි වූ පැය ගණන සහ විනාශ වූ මුදල් ප්‍රමාණය ගණනය කළාද. එසේමයි රසායනික පොහොර අර්බුදය. ඒද අවසානයේ අවසන් වූයේ 40%ක පමණ අපේ රටේ කෘෂි අස්වැන්න අඩුවීමේ අවදානමක්ද සහිතවයි. විදුලි වෘත්තීය අරගලයේද විදුලි කප්පාදු බිඳ වැටීම් දක්වා දුර දිග නොයා යුතු බව පැවසිය යුතුය. නීත්‍යානුකූල නැති මාර්ග ඔස්සේ අති විශාල මුදල් සම්භාරයක් අපේ රටින් ඇදී යන බව මහබැංකු අධිපති අජිත් නිවාඩ් කබ්‍රාල් මහතා පවසනවා. ඔහු පෙන්වා දෙන පරිදි ගෙවුණු මාසය තුළ පමණක් රුපියල් කෝටි 7200ක් පමණ විවිධ ගිණුම් හරහා සංසරණය වී තිබෙනවා. නීත්‍යානුකූල නැති සියලු මුදල් හුවමාරු ක්‍රම වහාම තහනම් කිරීමට ක්‍රියා කරන බවයි ඔහු අද ප්‍රකාශ කළේ. අපි දැක්කා පසුගිය මාසයේ තුලදී පමණක් ඇමරිකානු ඩොලර් මිලියන 300ක පමණ අඩුවීමක් සිදුලා තියෙනවා. ඒ සිදුවීමට එක හේතුවක් අපි හිතන්නේ ජන සංඛ්‍යාව අඩුවීම එක හේතුවක් වෙන්නට පුළුවන්. ඒ හේතුව ඉතාමත්ම බරපතල ලෙස නැතුව ඇති. ඒ වුණත් විශේෂයෙන්ම මෙහි විවිධ ක්‍රමවේද ඔස්සේ මුදල් හුවමාරු කරගන්නා නිසා රුපියල් 200ක විතර තිබෙන එක්ස්චේන්ජ් රේට් එක 240කින් පමණ සමහර තැන්වලදී ගෙවන බව අපිට තේරෙනවා. ඒ නිසා තමයි මේ තත්ත්වය උදා වෙලා තියෙන්නේ කියලත් අපි දැනට තීරණය කළ තියෙනවා. එහෙම වෙන්නට කොහොමද වෙන්නේ? ඇමරිකානු ඩොලර් මිලියන 300ක් කියලා කියන්නේ එහෙ එකතු කරනවා නම් වෙන රටවල් වල මෙහෙ රුපියල් බිලියන 72ක් බෙදා හරින්නට අවශ්‍යයි. කෝටි 7200ක් මේ රටේ බෙදා හරින්නට අවශ්‍යයි. එහෙම බෙදා හරිනවා නම් මේ සල්ලි කොහෙන්ද? මේ සල්ලි මොන ක්ෂේත්‍ර වලින්ද පැන නගින්නේ? කොහෙන්ද මේ සල්ලි කාළඟද තියෙන්නේ? මෙහෙම මුදල් විවිධ ආයකේ account වලට ගිහිල්ලා credit කරන්නයි credit දාන්නයි. ඉතින් අපි ඒ ගැන දැන් ඉතාමත්ම සුපරීක්ෂාකාරීව හොයලා බලනවා. එහෙම හොයලා බලද්දි අපිට පේනවා money laundering නීතිය යටතේ යම් කිසි පුද්ගලයෙක් Taman මුදල් පෙනෙන්න හේතුවක් නැතුව තවත් එකෙනෙක්ගේ account එකට credit කරනවා නම් එහෙම නැත්නම් එයාය cash වලින් දබා දෙනවා නම් ඒ පිළිබඳව අපි සොයලා බලනවා. දැනටමත් අපි සොයලා බලන්න පටන් ගන්න තියෙනවා. එවැනි ගිණුම් තහනම් කරන්නටත් මහා බැංකුවට FIU එක හරහා කරන්නට පුළුවන් වෙලා තිබෙනවා.
ඒකත් අපි කරන්න බලාපොරොත්තු වෙනවා. ඉතින් ඉදිරි කාලයේදී අපි දකින එක දෙයක් තමයි මෙවැනි ගනුදෙනු කරනවා නම් ඒ ගනුදෙනු නීති විරෝධී ගනුදෙනු හැටියට තමයි අපි සලකන්නේ. එහෙම නීති විරෝධී ගනුදෙනු සිදු වෙනවා නම් ඒ ගනුදෙනු පිළිබඳව ඉතාමත්ම සුපරීක්ෂාකාරී හොයලා බලලා අපිට වෙනමම FIU ඩිපාර්ට්මන්ට් එකක් තියෙනවා. එය පොලිසියත් එක්කත් සම්බන්ධ වෙලා ඒ ගිණුම් පරීක්ෂා කරලා බලලා ඒ ගිණුම් වලට යම් කෙනෙක් මුදල් දානවා නම් ඒව පිළිබඳව ඉතාමත්ම සුපරීක්ෂාකාරීව කටයුතු කරන්න අපි බලාපොරොත්තු වෙනවා. මෙවැනි ක්‍රමවේද වලට යන්නේ නැතුව සියලුම බැංකු හරහා එවන්න පුළුවන් පද්ධතියක් තිබෙනවා. ඒ පද්ධතිය පාවිච්චි කරලා මේ රටට මුදල් එවන්න කියන එක තමයි අපේ ඉතාමත්ම පැහැදිලි පණිවිඩය සියලුම දෙනාට. දැන් ඔමික්‍රෝන් නවතම තත්ත්වයේ විතයි අවධානය. ඔමික්‍රෝන් ආසාදනයේ ඕ කාන්තාව නිරෝධායනය කළ අමුතු නීතියක් ගැන වාර්තා වෙනවා. සාමාන්‍ය නිරෝධායනයට දින 14ක් ගත වුණත් මෙම කාන්තාව නිරෝධායනයට යොමු කළ පසු දිනම නිවසට යවා ඇති බවයි මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් පවසන්නේ. ඇය සහ ඇගේ ස්වාමි පුරුෂයා එන්නත් ලබාගෙන නැති බවටද තහවුරු වී තිබෙනවා. එන්නත් ගත්තේ නැති අයට රටින් පිටවීමට සහ රටට ඇතුළු වීමට ඉඩ ලැබුණේ කෙසේද යන්න බරපතල ප්‍රශ්නයක්. මෙරටින් හමු වූ පළමු ඔමික්‍රෝන් වෛරස් ආසාදිතයා පිළිබඳව ඊයේ තහවුරු වුණා. ඇය 25 හැවිරිදී මාරවිල මහවැව ප්‍රදේශයේ පදිංචි කාන්තාවක්. අදාළ කාන්තාව පසුගිය ඔක්තෝබර් මාස මුල් සතියේදී නයිජීරියාව බලා පිටව ගොස් තිබෙනවා. ඒ ඇගේ ස්වාමි පුරුෂයාද සමගයි. සමුලුවක් සඳහා ඔවුන් පිටව ගොස් තිබුණද කිසිදු එන්නත් මාත්‍රාවක් ලබා ගන්නේ නැතිව මෙලෙස රටින් පිටවීම පිළිබඳව ඇත්තේ ගැටලුකාරී තත්ත්වයක්. අදාළ කාන්තාව හා ඇගේ ස්වාමි පුරුෂයා පසුගිය 24 වනදා මෙරටට පැමිණ ඇති අතර කඩුනායක ගුවන්තොටුපලෙන් සිදු කළ PCR පරීක්ෂණයකදී තහවුරු වී ඇත්තේ ඇය කොවිඩ් ආසාදිතයෙකු වන බවයි. අදාළ කාන්තාව ලුණාව කොවිඩ් ප්‍රතිකාර මධ්‍යස්ථානයට යොමු කිරීමට සෞඛ්‍ය අංශ කටයුතු කර ඇත්තේ ඒ අනුවයි. එසේම ඇගේ ස්වාමි පුරුෂයා නිවෙස් නිරෝධායනය සඳහා යොමු කර තිබෙනවා. කෙසේ වෙතත් ඇය එදිනට පසුදින එනම් නොවැම්බර් මාස 25 වනදා නිවෙස බලා පැමිණ තිබුණා. ඒවන තුරුත් කටුනායක ගුවන්තොටුපළ සෞඛ්‍ය අංශ මහවැව ප්‍රදේශ භාර සෞඛ්‍ය වෛද්‍ය නිලධාරීවරයා හෝ මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් මේ සම්බන්ධයෙන් දැනුවත් කර තිබුණේ නැති බවයි ප්‍රදේශ භාර මහජන සෞඛ්‍ය පරීක්ෂකවරයා ප්‍රකාශ කළේ. පසුගිය දින කිහිපයේදී අදාළ කාන්තාව සිය නිවස ආසන්නයේ පිහිටි ඥාති නිවසකට ආගිය බවට මේවන විට තොරතුරු තහවුරු වී තිබෙනවා. ඒ අනුව එම නිවසේ පුද්ගලින් 6 දෙනෙකු නිරෝධායනය කිරීමටයි සෞඛ්‍යාංශ කටයුතු කර ඇත්තේ. ඔවුන්ගේ PCR පරීක්ෂණ කටයුතු එළමෙන සඳුදා දින සිදු කිරීමට නියමිතයි. එන්නත් නොගෙන මෙම කාන්තාව රටට ඇතුළු වූයේ කෙසේදැයි ගැටලුවක් පවතින බවයි රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ විධායක කමිටු සාමාජික වෛද්‍ය ප්‍රසාද් කොළඹගේ මහතා අප කළ විමසීමකදී ප්‍රකාශ කළේ. වෛරස් ප්‍රභේදය සම්බන්ධයෙන් සෞඛ්‍ය අංශ මාර්ගෝපදේශ නිකුත් කිරීමට පෙර අදාළ රටවලින් පැමිණි ඥාතීන් හා හිතවතුන් පිළිබඳ තොරතුරු ලබා දීමට පියවර ගන්නා ලෙසයි විශේෂඥ වෛද්‍ය මල්කාන්ති ගල්හින මහත්මිය ජනතාවගෙන් ඉල්ලා සිටින්නේ. ඒ මාර්ගෝපදේශ නිකුත් කිරීමට ප්‍රථම හෝ ඒ ආසන්නයේදී ඒ රටවල් වලින් හෝ ඒ රටවල් හරහා පැමිණි අපේ ඥාතීන් තමන්ගේ පවුල්වල ඉන්නවා නම් ඇත්තටම ඒ අය ගැන ඔබ සියලු දෙනා දැනුවත් වෙන්න, ඒ වගේම සෞඛ්‍යංශ දැනුවත් කරන්න කිසිම හේතුවක් මත ඥාතීන් හෝ තමන්ගේ මිතුරන්ගේ තොරතුරු සැඟවීමට කටයුතු කරන්න එපා. මේ අතර පසුගිය සති දෙක තුළ මෙරටට පැමිණි පුද්ගලින්ගේ PCR පරීක්ෂණ වාර්තා ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ ප්‍රතිශක්ති හා සෛල ජෛව විද්‍යා ඒකකයේ මගින් නිකුත් කර තිබෙනවා. ඒ අනුව මගින් 94 දෙනෙකුගේ ධනාත්මක PCR පරීක්ෂණ වාර්තායි මෙලෙස නිකුත් කර ඇත්තේ. ඉන් එක්සැම්පලයක් ඔමික්‍රෝන් කොවිඩ් වෛරස් ආසාදිත බවට ඊයේ තහවුරු කෙරුණා. සෙසු සාම්පල ඩෙල්ටා ප්‍රභේදයට අයත් බවයි එම වාර්තාවේ සටහන් වන්නේ. ඔමික්‍රෝන් වෛරස් නව ප්‍රභේදයේ හමුවේ කලබල වෙන්න එපායයි ලෝක සෞඛ්‍ය සංවිධානයේ ප්‍රධානී ටෙඩ්‍රස් ඇඩ්නම් පවසනවා. ඔහු පෙන්වා දෙන්නේ නිවැරදි සූදානම් පමණක් අවශ්‍ය බවයි. ඔමික්‍රෝන් වෛරස් ප්‍රභේදයට ගොදුරු වූ දකුණු අප්‍රිකානුවන්ගේ සංඛ්‍යාව මිලියන 3 ඉක්මවා ඇතැයි වාර්තා වනවා.
ඔමික්‍රොන් ව්‍යාප්තියට මුහුණ දීමට සීලු පුරවැසියන් කඩිනමින් එන්නත් කල යුතු බවයි ඇමරිකානු ජනාධිපති ජෝ බයිඩන් පවසන්නේ. ඇමරිකා එක්සත් ජනපදයේ තවත් ප්‍රාන්ත 6කින් ඔමික්‍රොන් රෝගීන් වාර්තා වී තිබෙනවා. ඔස්ලෝ නුවර නත්තල් සාදයක් නිසා ඔමික්‍රොන් පැතිරුණු පුවතක්ද වාර්තා වෙනවා. ඔමික්‍රොන් නව කොවිඩ් වෛරස් ප්‍රභේදය නිසා අද ලෝකයේම බියට හා කලබලයට පත්ව තිබෙනවා. මේ නිසා ලෝකයේ බොහෝ රටවල් විවිධ කඩිනම් පියවර ගනිමින් සිටිනවා. ඒ පිළිබඳව කතා කළ ලෝක සෞඛ්‍ය සංවිධානයේ ප්‍රධානියා පවසන්නේ කලබල වීම අත්හැරිය යුතු බවයි. ඒ වෙනුවට සමස්ත ලෝකයේම නිවැරදි සෞඛ්‍ය ක්‍රමවේද අනුගමනය කළ යුතු බවයි ලෝක සෞඛ්‍ය සංවිධාන ප්‍රධානියා අවධාරණය කරන්නේ. එසේම දැනට නිපදව ඇති එන්නත් වෙනස් කිරීමේ අවශ්‍යතාවයක් තවම හඳුනාගෙන නැති බවද ඔහු පවසනවා. දකුණු අප්‍රිකාවෙන් මිලියන 3 ඉක්ම වූ ඔමික්‍රොන් රෝගීන් සංඛ්‍යාවක් වාර්තා විය තැයි මාධ්‍ය පවසනවා. දකුණු අප්‍රිකාව කොවිඩ් එන්නත් අඩුවෙන්ම ගත් රටක්. අදටත් ලෝකයේ එන්නත්කරණය හා සැලකීමේදී අප්‍රිකානු කලාපයේ එන්නත් ප්‍රතිශතය 100%ට අඩු බවයි වාර්තා වන්නේ. ඇමරිකා එක්සත් ජනපදයේ ප්‍රාන්ත 6කින් ඔමික්‍රොන් නව ආසාදිතින් වාර්තා වී තිබෙනවා. ඒ සමගම ජනාධිපති ජෝ බයිඩන් පවසා ඇත්තේ වහාම එන්නත්කරණය වේගවත් කළ යුතු බවයි. එසේම කොවිඩ් හඳුනා ගැනීමේ සංක්‍රීය කට්ටලද සෑම පුරවැසියෙකුටම නොමිලේ ලබා දීම දැන් ආරම්භ කර අවසන්. නත්තල් සාදයකට සහභාගී වූ 13 දෙනෙකුට ඔමික්‍රොන් නව කොවිඩ් ප්‍රභේදය ආසාදනය වී ඇතැයි වාර්තා වෙනවා. ඒ නෝර්වේ රාජ්‍යයෙනුයි. අයර්ලන්ත රජයද ඔමික්‍රොන් ව්‍යාප්ත වීම වැළැක්වීමට නව නීති හඳුන්වා දී තිබෙනවා. ඒ අනුව පොදු ස්ථානවලට ඇතුළු වීම සීමා කිරීමටයි අයර්ලන්තයේ පීවරගෙන ඇත්තේ. මේ අතර වයස අවුරුදු 5ට අඩු දරුවන්ට කොවිඩ් ආසාදනය වීමේ ඉහළ ප්‍රවණතාවයක් දක්නට ලැබෙන බව වාර්තා වෙනවා. මේ සම්බන්ධයෙන් අප්‍රිකානු වෛද්‍ය විශේෂඥයින් සිය කනස්සල්ල පළ කර ඇති බවයි වාර්තා වන්නේ. බ්‍රිතාන්‍යද නව ඔමික්‍රොන් ආසාදිතින් 75 දෙනෙකු හඳුනාගෙන තිබෙනවා. ඒ අනුව රට නව ආසාදිත සංඛ්‍යාව 134 දෙනෙකු දක්වා ඉහළ ගොස් තිබෙනවා. දකුණු පැසිෆික් සාගරයේ පිහිටි කුක් දූපත් රාජ්‍යයෙන් අද දිනේදී කොවිඩ් ආසාදිතයෙකු වාර්තා වී තිබෙනවා. කුක් දූපත් රාජ්‍ය මෙතෙක් කොවිඩ් ආසාදිතින් වාර්තා නොවූ එකම රටයි. මෙසේ කොවිඩ් රෝගයට ගොදුරු වී ඇත්තේ වයස අවුරුදු 10ක දරුවෙකු බවයි එරට අගමැති මාක් බ්‍රවුන් නිවේදනය කළේ. කොවිඩ් වසංගතය ආරම්භයේ සිට විදේශ සංචාරකයන් සඳහා මෙම රට වසා තිබූ බවයි වාර්තා වන්නේ. නමුත් දින කිහිපයකට පෙර නවසීලන්තයෙන් පමණක් සීමිත සංඛ්‍යාවකට ගුවන් ගමන් වාර ආරම්භ කර තිබෙනවා. ශ්‍රී ලංකාවම අනාගතයේ හරිත කෘෂිකාර්මික රටක් බවට පත් කිරීම ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ප්‍රධාන බලාපොරොත්තුවක්. කොළපාට නිරෝගී පොළවකට ආදරය කරන සෑම පුරවැසියෙකුම ඊට ගරු කරනවා. ඒ ඉලක්කය කරා යන ගමනට තවත් එක් වැදගත් පියවරක් ගැනීමට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා තීරණය කර තිබෙනවා. ඒ හරිත කෘෂිකර්ම ක්‍රියාන්විත මධ්‍යස්ථානයක් පිහිටුවීමටයි. මේ සඳහා ආරක්ෂක මාණ්ඩලික සහ යුද්ධ හමුදාපති ජෙනරාල් ෂවෙන්ද සිල්වා මහතා පත් කර තිබෙන බවද වාර්තා වනවා. නව හරිත කෘෂිකර්ම ක්‍රියාන්විත මධ්‍යස්ථානයේට විශාල කාර්යභාරයක් පැවරීමට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා නියෝග කර තිබෙනවා. ඒ අනුව කොළඹ කොමර්ෂල් පොහොර සමාගම සහ ලංකා පොහොර සමාගම් ඒකාබද්ධ කිරීමට නියමිතයි. ඉදිරියේදී මෙම සමාගම් දෙක ඒකාබද්ධ කර ජාතික කාබනික පොහොර සහ බෙදාහැරීමේ සමාගම ලෙස ක්‍රියාත්මක වනු ඇති. එසේම ඝන සහ දියර කාබනික පොහොර ප්‍රමිතියට නිපදවීම, දිර්ගැන්වීම, ගොවීන්ට නිසි වේලාවට පොහොර ලබා දීම සේම ගුණාත්මක බීජ සහ පැල ප්‍රවර්ධනයද හරිත කෘෂිකර්ම ක්‍රියාන්විත මධ්‍යස්ථානයට පැවරෙන වගකීම් අතර ප්‍රධානයි. සති දෙකකට වරක් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්වෙන ජාතික හරිත ආර්ථික මණ්ඩලය සංවිධානය කිරීමේ වගකීමද හරිත කෘෂිකර්ම ක්‍රියාන්විත මධ්‍යස්ථානයට පැවරෙනවා. ඉබේ ගමනේ කාපට් දැමූ පාරක් ගැන සියත අප ඊයේ වාර්තා කළා. ඒ පොළොන්නරුව පරණ උසාවිය පාරයි. අද පෙරවරුවේ සිට එම මාර්ගයේ සංවර්ධන කටයුතු යළි ආරම්භ කර තිබෙනවා. ප්‍රදේශයේ ජනතාව ඒ පිළිබඳව සියතට සිය ස්තුතිය පළ කළා. වසර දෙකකට අධික කාලයකට පෙර සිට වැඩ ආරම්භ කළත් සංවර්ධන කටයුතු අතරමඟ නවතා තමා තිබූ පොළොන්නරුව පරණ උසාවිය පාරේ කතාව පිළිබඳ අප ඊයේ සියත ප්‍රවෘත්ති තුළින් රට හමුවේ අනවරණය කළා. ඉබිගමනේ සංවර්ධනයේ වුණු හිඟුරක්ගොඩ පරණ උසාවිය පාරේ වැඩ කටයුතු නිසි ප්‍රමිතියකට සිදුවන්නේ නැති බවටයි ප්‍රදේශවාසීන් දිගින් දිගටම චෝදනා කළේ. ඒ සියත ප්‍රවෘත්ති මෙම මාර්ගය පිළිබඳ පුවත රට හමුවේ අනවරණය කර පැය 24ක් යාමටත් මත්තෙන් හිඟුරක්ගොඩ පරණ උසාවිය
මාර්ගයේ සංවර්ධන කටයුතු සිදු කරන අදාළ කොම්ප්‍රත් සමාගම යලිත මෙම මාර්ගයේ සංවර්ධන කටයුතු ආරම්භ කර තිබුණා. මෙම මාර්ගයේ සංවර්ධන කටයුතු යලි ආරම්භ වීම සම්බන්ධයෙන් ගම්වාසීන් සිය සතුට සියතට මෙලෙස පළ කළා. ප්‍රවෘත්තිය ගිහිල්ලා වෙලා පැය 24ක් වත් යන්න කලින් පාරේ වැඩ පටන් ගත්තා. මොකද ඊයේ රාත්‍රියේ මේ නිවුස් එකෙන් පස්සේ තමයි යන්ත්‍ර සූත්‍ර ඔක්කොම ගෙනාවේ. අපි හැමදාමත් සිය දනාලිකාවත් එක්ක තමයි. මේ වැඩ පටන් ගත්තා සියතට ගොඩක් ස්ටුඩියන්ට් එනවා. සියතට එක්ක ඉස්සරහම ඉන්නවා අපි. මේ සිය දෙනසා තමයි මේක පටන් ගත්තේ. නැත්තම් මේක මේ තව අවුරුදු දෙකක්වත් යනවා. මාධ්‍යවේදී උපුල් මහතාට මේ විශේෂ ස්තුතියක් දෙන්න ඕනේ. නැත්තම් පැය 24ක් යනමත් දැන් ඊයේ දිනේදී ඇවිල්ලා නැවත මේ පාර සම්පූර්ණයෙන්ම වැඩ කටයුතු පටන් ගන්න ඉතා විශාල විදිහට මේ සෙනග දාලා ඒ වගේ මැෂින් ගනල්ලා කවදා හෝ නොදින දේ ඉක්මනින්ම වැඩ පටන් ගන්න මතන් ආරම්භ කරා ප්‍රවෘත්තියෙන් පසුව හොරට මේ වැඩේ කරලා යන්න අපි කිසිසේත් මිට දෙන්නේ නැහැ සියත තෙක් අපි හැමදාමත් ඉදිරියට ඉන්නවා දැන් දේශපාලන වේදිකාවෙන් ඇසුණු කතා අපි ආයෝජනවලට විරුද්ධ නැහැ. නමුත් අපේ රටේ LNG සැපයුම සම්පූර්ණ එක සමාගමකට සදාකාලිකව යනවට ඒකේ ආරම්භක ක්‍රියාවලිය යුගදනවියකේ පරිපාලන බලයේ සමාගමට දීම හරහා සිද්ධ වෙනවට සහ එම ක්‍රියාවලිය විනිවිද සහ විවෘත ආකාරයෙන් සිදු නොවීම පිළිබඳව අපේ තිබෙන විරෝධය ලෙසම තියෙනවා. ඒ විතරක් නෙවෙයි අපි ඉතිහාසයේ පළවෙනි වතාවට ඇමතිවරු තුන්දෙනෙක් වෙනුවෙන් නීතිඥයෙක් ගිහිල්ලා ඒ අපේ මතය උසාවියට කියනවා. ඒක ඔය එළියේ ඉඳන් කතා කරන කාඩ්බෝඩ් වීරයන්ට වඩා බැරෑරුම් කාර්යයක් අපි කරන්නේ ඇමති මණ්ඩලයක් ඇතුළේ ඉඳගෙන. විදුලි අර්බුදේ අනිවාර්යයෙන්ම ඔය වෘත්ති සමිති ක්‍රියාමාර්ගෙ පිට දාන්න යන්නේ දැන්. ඒ වගේම LNG කියන්නේ ස්වභාවික ගෑස්. ඒකෙන් තමයි විදුලි බල සපයන්නේ ඊට පස්සේ. ඉතින් අම්මා මුත්තා කාලේ යනගම්ම પરම්පරා ගානකට ඒක හැමම තමයි. ආණ්ඩු මාරුලාට මාරු වෙන්නේ නැහැ ඒක. මොකද්ද? LNG තමයි විදුලි බලය. මොකද ගිවිසුම ගහගත්තට පස්සේ ගේන කම්පැනිය තමයි හැමදාම ඉන්නේ. ඒතොර මේ ආණ්ඩු ඉඳගෙන ගිවිසුම ගහන ඇමතිට ආණ්ඩු තිබුණත් නැතත් පෙන්ෂන් ගියත් ඇමති කොමිස් එකේ. ජීවත්වෙන්න ඉතාම අපහසු තත්ත්වයක් තියෙන සාමාන්‍ය ජනතාවට ඒ වගේම මේ රජයේ යම් සේවාවන්වල වෘත්තීන්වල නිරවණ අයටත් එසේමයි අනේ නිසා මම හිතනවා රජය මේ අවස්ථාවේදී ජනතාවගේ පැත්තෙන් බලලා අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය වල මිල හෝ යම් සහනයකට ලබා දෙන්නට යම් පියවරක් ගැනීම සාධාරණ කියන මතේ මා සිටිනවා හාලුයි පරිප්පුයි සීනි මිල බොසේ තව බඩු රසක් සමගින් ඉහළම ආසේ ගෑස් බෝම්බෙකි දුම්පා මද හාසේ දැන් ජනතාව මරුවා සමගය වාසේ 69 ලක්ෂෙම ඇඬෙනවා නොදැනම පයලිසු සුවරෙකට දැන්නම් මේ ආණ්ඩුවට පිස්සු වේදිකා නාට්‍ය ටෙලිනාට්‍ය සහ දක්ෂ සිනමා රංගන වේදිකාවක වූ සරච්චන්ද්‍ර සිරි මහතා අද සිය රංගන දිව්‍ය නිමා කළා. අභාව ප්‍රාප්ත වෙන විට ඒ මහතා 57 වන විහේ පසුව. ඇයි තිගිරි බණ්ඩාරේ කොහේ ඉඳලා ඉස්කෝලට එන්නේ? ඇයි මොකටද? අපි ගෙදර එන්නද? එක්දහස් නමසය 64 වර්ෂයේදී උපන් සරත් චන්ද්‍රසිරි මහතා සිය රංගන ජීවිතය ආරම්භ කරන ලද්දේ වේදිකාවිනි අබුද්දස කෝලම ගුරුතරුව පුත්‍ර සමාගම තල මල පිපිලා ආදී වේදිකා නාට්‍ය රසකම ඔහු අමතක නොවන රංගනයක නිරත වූවා එසේම පබා දූදරුවෝ රැල්ල වෙරළට ආදරෙයි ආදී ටෙලි නාට්‍ය ගණනාවකම රංගනයෙන් දායක වුණා මේ දිනවල සියතොසේ විකාශය වන රැහේ නම් ටෙලි නාට්‍යයේද ඔහු කැපී පෙනෙන රංගනයක නිරතව සිටියා එසේම රාජ්‍ය සේවයේ පිණිසයි කුරුණු පිහාටු රන් කෙවිත පහ සමත් සමනල තටු ආදී චිත්‍රපට ගණනාවකටද සිය රංගන දායකත්වය ලබා දුන් සරත් චන්ද්‍රසිරි මහතා කොළඹ ජාතික රෝහලේ ප්‍රතිකාර ලැබමින් සිටියේදී අභාව ප්‍රාප්ත වුණා. මේ අමාරු කාලේ බොහොම කෙටි. ඒ කියන්නේ අපි කැප වුණොත් කාලේ කෙටි. අපි කැපවීම තිබ්බ නැත්නම් මේ අමාරු කාලේ ටිකක් දුරට යනවා. ප්‍රවීණ රංගන ශිල්පී සරත් චන්ද්‍රසිරි මහතාගේ අභාවය පිළිබඳ වොයිස් ඔෆ් ඒෂියා මාධ්‍යාලයේ බලවත් ශෝකය
කළුතර දකුණ ප්‍රදේශයේදී කළුගඟේ පාලම් පාරුවක් පෙරලීමෙන් එක් පුද්ගලයෙකු අතුරුදන් වී තිබෙනවා. පාරුව අනතුරට ලක්වන අවස්ථාවේදී එහි පුද්ගලින් 5 දෙනෙකු ගමන් කරමින් සිට ඇති බවයි වාර්තා වන්නේ. ඉන් 4 දෙනෙකු ජීවිත බේරාගෙන තිබෙනවා. යතුරුපැදී තුනක් සහ පාපැදියක් සමගින් පුත්කලින් පස් දිනක රැගත් පාලම් පාරුව අනතුරටපත් වී තිබුණේ කලුගඟේ ගල්පත තොටුපළේ සිට බොලස්කම තොටුපළ වෙත පැමිණෙමින් තිබූ අවස්ථාවේදී අනතුරින් පුත්කලින් සිව් දෙනෙකු දිවි බේරාගෙන තිබෙනවා. තවත් පුත්කලෙකු අතුරුදන් වී ඇති බවයි වාර්තා වුණේ. අතුරුදන් වූ පුත්කලින් සොයා යුද්ධ හමුදාව සහ නාවික හමුදාව මෙහෙයුමක් ආරම්භ කර තිබෙනවා. उर्व पेरला क्या गहन को गिया हतर देने हिटिया जगट दागे ना मैं उदय हिटिया हतर देना दागत्ता इतने पीर मैं किला सके अत्ता ये नमा एक तमाई थी हुआ है मैं एक सीधी कीर्द बनने हाथा मार टिकर वाकी ती पहाड़ दिख मैं देखे तो बाईस वेल तूना ती बुना ये वो भी ती बुना ओ ओ ये वो तमाई देन दिए थी ये वो दिए थी මෙතර පසුගිය 23 වනදා ත්‍රිකුණමලිය කින්නියා කුරින්චන් කේනි කලපුව හරහා යාත්‍රා කරමින් තිබූ පාලම් පාරුවක් පෙරලීමෙන් දරුවන් සිව් දෙනෙකු ඇතුළු පුත්කලින් 7 දෙනෙකු මිය ගියා. එෙහිදීද තවත් 20 දෙනෙකු පමණ තුවාල ලැබුවා. මේ සියලුම අනතුරු අතිශය අනාරක්ෂිත ප්‍රවාහනයේ හේතු කොටගෙන සිදුවන බව පැහැදිලිව දක්නට ලැබෙනවා. අපේ රටේ මෙම ඇල දොල ගංගා ආශ්‍රිත මගි ප්‍රවාහන කටයුතු වලදී ජීවිත ආරක්ෂක කබා අනිවාර්ය කිරීම අත්‍යවශ්‍ය බව සඳහන් කළ යුතුයි. කළුතරදී ඊයේ රාත්‍රියේ සිදු වූ මෙම අනතුරින් දිවි බේරාගත් සිව් දෙනාම ආරක්ෂිත කබා හැඳ සිටි බවට වාර්තා වනවා. මියගිය පුත්කලයා ආරක්ෂිත කබා ඇඳ සිටි පුත්කලෙකු නොවන බවයි වාර්තා වුණේ. දැන් රටවට අපවත් කිහිපයක් හෙටියෙන්. සෞභාග්‍ය දෙක්ම යටතේ පොළොන්නරුව දිස්ත්‍රික්කයේ නව කෝප් සිටි අලවි සැලක් ස්ථාපිත කර ජනතා අයිතියට පත් කිරීම පසුගියදා සිදු කෙරුණා. ඒ රාජ්‍ය මාත්‍යේ රොෂන් රණසිංහ මහතා හා උතුරු මෙදපළාත් ආණ්ඩුකාර මහීපාල හේරත් මහතාගේ ප්‍රධානත්වයෙන් කුරුණෑගල ඇහැටුවැව අයත් නිකවැවට වැටී පුත්කලයෙකු ජීවිතක්ෂයට පත්ව තිබෙනවා. මෙලෙස මිය ගොස් ඇත්තේ කොන්වැව පදිංචි 55 හැවිරිදී තිදරුපේක්. डीसी අට ගුවන් අනතුරු සිදු වී අදට වසර 47ක් ගුවන් අනතුරින් මිය ගිය සිහි කරමින් නොටන් බ්‍රිජ් ස්මාරකයේ ඉදිරිපිට පින් අනුමෝදන් කිරීමේ වැඩසටහනක් අද පැවැත්වුණා. පදනංගල කුප්පිගල ලංකා විගණන සංස්ථාවට අයත් උළු නිෂ්පාදන කම්හලක නිරීක්ෂණයට අද කර්මාන්තමාත්‍ය විමල් වීරවංශ මහතා සහභාගී වුණා. ශ්‍රී ජයවර්ධනපුර මහරෝහලේ 37 වැනි සංවත්සරය පසුගියදා පැවැත්වුණා. ඊට ජපන් තානාපති ලේකම් නිනු මියාසෙයා මහතාද සහභාගී වුණා. එම පොතත් සමගින් අපගේ ප්‍රධාන පුවත් විකාශයේ මින් නිමාවට පත්වනවා. තවත් උණුසුම් තොරතුරු සඳහා පිවිසෙන www.siyathanews.lk අපගේ වෙබ් අඩවිය වෙත. යලිත් හමුමු අපගේ රාත්‍රී පුවත් විකාශය සමගින්. ඔබට සුබ සන්ධ්‍යාවක්. දිනපතා අලුත් වීඩියෝ සහ ප්‍රවෘත්ති නැරඹීමට ඉහත බටන් එක ක්ලික් කර සියත TV subscribe කරන්න. අලුත් වීඩියෝ ගැන මුලින්ම දැනගන්න මෙම සීනුව ක්ලික් කරන්න.